අරහත් මග යන සිතුවිලි නිකස ලැබෙන්න එකම වරක්වත් අස්ගිරි ඓතිහාසික සෙංකඩගල රාජධානියට අයත් අස්ගිරි මහවිහාර මහපිරිවෙන සැලකෙන්නේ මෙරට භික්ෂු අධ්‍යාපනයට වෙන් වූ ප්‍රමුඛතම මූලස්ථානය ලෙසයි. ශ්‍රී දළදා මාලිගාවේ වැඩවෙසෙන දන්ත දහතුන් වහන්සේ වෙනුවෙන් ඇප උපස්ථාන හා තේවා කටයුතු සිදු කිරීමේදීද අස්ගිරි මහවිහාර පාර්ශ්වයෙන් ඉටු කෙරෙන්නේ අපිරිමිත මෙහෙයක්. උදෑසන 10:20ට යෙදුණු සුබ මොහොතින් අස්ගිරි සෑරදුන්ගේ ධාතු මන්දිරයේ සර්වඥ ධාතුන් වහන්සේ තැන්පත් කිරීම මෙරට බෞද්ධ පුනරුදයට මෙන්ම ශාසනයේ උන්නතියට අප්‍රමාදීව සිය සදහැති දායකත්වය ලබා දෙන හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. අරහත් මග යන සිතුවිලි නිකසල වෙන්න එකම වරක්වත් අස්ගිරි වෙහෙර වඳින්න. අස්ගිරි සෑරදුන්ගේ ගර්භයේ නිර්මිත ධාතු මන්දිරය වෙත සර්වඥ ධාතුන් වහන්සේ වැඩම කරවීම හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතා විසින් සිදු කරනු ලැබුවා. සසර නිවන නිවනේ දොර විවර කරන දම්බලේ ඒ අස්ගිරි මහවිහාර මහපිරිවෙනට ඉතිහාසයේ ප්‍රථම වතාවට රැස්ව සිටි අති විශාල සදහැවතුන්ගේ සාධුනාද මැද්දේ අස්ගිරි පිරේ මහනුවරම මැද බබලයි අස්ගිරි සිරි පන්සලේ අරහත් මග යන සිතුවිලි නිකසල වෙන්න එකම වරක්වත් අස්ගිරි වෙහෙර වඳින්න. මෙම පුණ්‍යෝත්සවයට කරුණා පෙරදරි අනුශාසකත්වය ලබා දෙන්නේ අස්ගිරි මහවිහාර පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඥානරත්න නාහිමියන් වහන්සේයි. අරහත් මග යන සිතුවිලි නිකසල වෙන්න එකම වරක්වත් අස්ගිරි වෙහෙර වඳින්න. අරහත් මග යන සිතුවිලි නිකසල වෙන්න අස්ගිරි මහවිහාර පිරිවෙන් විහාරස්ථානයේ මේ චෛත්‍යරාජන් වහන්සේගේ ගර්භය තුළ මේ ධාතු මන්දිරයේ අද හිරු මාධ්‍ය ජාලයේ ගරු සභාපති අපේ රේනෝ සිල්වා මැතිතුමාගේ සුරතින් සර්වඥ ධාතුන් වහන්සේලා වැඩමවාගෙන ඇවිල්ලා දහස් ගණනක් බැතිමතුන්ගේ සාදුකාර මැද්දේ අද අපිට මේ පූජනීය ස්ථානයේ සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් කරන්නට අවස්ථාව ලැබුණා. මේ චෛත්‍ය ටිකක් සාමාන්‍ය ආකෘතියට වඩා වෙනත් මේ ගර්භය ඇතුළට ප්‍රවිෂ්ට වෙලා දැක බලා ගන්න හැමෝටම පුළුවන්. ඉතාම දැකුම් කළු ලී කැටයම් එවැගේම වර්ණවත් චිත්‍ර සියලු දේන් සමලංකృత මේ ස්ථානයේ අද ඉඳන් හැම දිනාටම මේ චෛත්‍යරාජන් වහන්සේ තුල ධාතු මන්දිරයේ වන්දනාමාන කරගන්න අවස්ථාව ලැබෙනවා. මේ පිළිබඳව අපි හැම දිනාම අපි රේනෝ සිල්වා මැතිතුමාගේ තුල සියලු දෙනාට රත්නත්‍රයේ ආශිර්වාදේ ප්‍රාර්ථනා කරන අතර අද සිටන් හැම දිනාටම මේ ධාතු මන්දිරයේ වන්දනාමාන කරගන්න පැමිණෙන්න කියලා අපි ආරාධනා කරනවා. මීට අවුරුදු 2600කට පෙරයි බුදු පියාණන් වහන්සේ භාරත දේශය ඇසුරු කරගෙන මේ ලෝකයේ ජීවත් වෙන දෙව් මිනිසුන් හැමදෙනාටම පතළ මහා කරුණාවෙන් ධර්මයේ දේශනා කරන්නට යෙදුනේ. මේ ධාතුන් වහන්සේලා විවිධ ප්‍රාතිහාර පාමින් අපේ ජනතාවට බෞද්ධ අබෞද්ධ හැමදෙනාටම පින් පුරා ගන්නට හිත් වඩා ගන්නට අවස්ථාවක් සලසලා දීලා තියෙනවා. අර මිහිඳු හාමුදුරුව ප්‍රකාශ කළා වගේ උන්වහන්සේ නැතත් අපිට උන්වහන්සේ පිළිබඳ ජීවමාන සංඥාවෙන් බුදු පියාණන් වහන්සේ උදෙසා කරන වන්දනාවක් උන්වහන්සේ උදෙසා සිද්ධ කරන පූජාවක් වශයෙන් අපිට පුළුවන් අපේ හැම දිනාටම අද පටන් මේ අස්ගිරි මහා සෑරදුන් තුලදී ඒ උතුම් වූ සෑ ගර්භයේ උතුම් වූ ධාතු මන්දිරය තුල තැන්පත් කරලා තිබෙන ඒ සර්වඥ ධාතුන් දිනෙතින් දැක බලාගෙන මෙලොව පරලොව උභයාර්ථ සැප සිද්ධිය සාධනය කරගන්නට අවස්ථාවක් සරසලා දීලා තියෙන ශ්‍රද්ධාව කියලා කියන්නේ හැම දෙයකම මූලික වෙන කාරණා. ඉතින් හැම දිනාටම සද්ධා මාත්‍රයක් හරි බුදු පියාණන් වහන්සේ කෙරෙහි උපදවා ගන්නවා නම් ඔහුට දුගතියට යන්න දෙන මාර්ගය වැහෙනවා කියලා බුද්ධ දේශනාව තුල සඳහන් වෙනවා. බුදුගුණම සජ්ජහායනා කරමින් මේ ධාතුන් වහන්සේලා වන්දනාමාන කරගන්න පුළුවන් නම් ඒක තමයි වටින්නේ. විශේෂයෙන් හිරු මාධ්‍ය ජාලයේ ගරු සභාපති රෙනෝද සිල්වා මැතිතුමන් ඇතුළු හිරු මාධ්‍ය ජාලයේ දායකත්වයේ අනුග්‍රහය මත දහස් ගණන් බෞද්ධ ජනතාවට සාදු
ආහාරෝකාර මැද්දේ අද දවසේදී මේ උතුම් වූ ධාතුන් වහන්සේලා නිදන් කරන්නට යෙදුණා. ඉතින් මම විශ්වාස කරනවා මේ පැමිණි හැම දිනාම ජීවිතේ ලැබපු අතිශය දුර්ලභ අවස්ථාවක් හැටියට, පුණ්‍යවන්ත අවස්ථාවක් හැටියට මේ උතුම් වූ පින්කම් අවස්ථාවක් සැලසීම.